අවංකවම කියන්න ඕනේ මම මේක පිළිගන්න ඕනේ මම මේ වෙලාවේ මමත් ඒ ඡායාරූපය ෂෙයා කරා. ඉතින් මේක හැදුවේ කවුද කියන එක අනිවාර්යෙන්ම අර මූණු නැති දෙන්න මේ පහන්තුඩාවේ හොයාගත්තා නම් මේක මූණු තිබ්බකෙක් එපා මේක හදන්න පෝස්ට් එක කොහොම හරි මේක හදපු කෙනාව හොයන්න ඕනේ. අපි හොඳ පෝස්ට් එක මොකද්ද වැරදි පෝස්ට් එක මොකද්ද කියන එක අපි දන්නේ නැහනේ. හොඳම උදාහරණ කියන්නම්කෝ අජිත් රෝහණ මහත්තයා අපි ගොඩක් ආදරය කරන එක්කෙනෙක්නේ. එතුමාගේ ෆොටෝ එකක් පහුගිය දවස්වල ෂෙයා වුණානේ. ඒ වගේම හරි ඉතින් හැමෝම ඉල්ලන්නේ මේ සමාජ මාධ්‍යවලට යම් හෝ විදියක රාමුවක් එක්ක නීති පද්ධතියක් ගේන්න කියලා. මොකද මේත් එක දහසක් ගණන් ජීවිත නාස්ති වෙනවා. සමහර කට්ටිය සිවි දිනසා ගන්න යනවා. ඒ දින එකට සම්බන්ධ නැත්තම් බොරුවට ඒ පෝස්ට් දැනටත් මම කියන්නේ ෂෙයා කරන්න එපා කියලා. ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුදුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. camera.lk.com. iBond කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ඉතින් මේ සංචාරක ස්ථානයක් ගැන වැඩිම රටේ කතා වුණා නම් කතා වුණේ තමයි පහන්තුඩාව. ඒකට හේතුව ඒහා සම්බන්ධ ක්‍රියාවලින් දහස් ගණනක් ආසන්න සති සිද්ධ වුණා. හැබැයි කොහොම වුණත් මේ හින්දා අසරණු මිනිස්සු ඉන්නවා. මේ හින්දා Tamanට කර කියා ගන්න දෙයක් නැතුණු මිනිස්සු ඉන්නවා. මේ හින්දා සිය දිනසා ගන්න කියපු මිනිස්සු ඉන්නවා. අන්න ඒ අතර ඒ වගේ ෆේක් නිවුස් එකක් Taman අතිනුත් ෂෙයා වෙලා අද ඔබෙන් සමාව ගන්න සහ ඒ විතරක් නෙවෙයි ඒ වැරද්ද නැවත රටේ නොවෙන්න කියලා ඉල්ලීමක් කරන්න යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෝ සමාජ මාධ්‍යවල ඉන්න කෙනෙක් ඔබ දැකලා තියෙනත් පුළුවන් අනිවාර්යෙන්ම. ඒ තමයි සුසික චමීර. අයිබෝන්. අයිබෝන් පොනාර. හරි. පළවෙනි දේ වැරද්දක් වුණා කියලා පිළිගන්නවද? අනිවාර්යෙන්ම. කතා පාටයක්. මට කියන්න මොකද උණු විස්තරේ? මෙහෙමයි. ඇත්තම කතාව තමයි දැන් මේ ওই පහන් තුලාව සිද්ධියත් එක්ක මමත් වීඩියෝයක් එඩිට් කර කර හිටියද ආරෑ. ඔක්කොම ඉතින් වැඩි වෙලා පොඩක් මනස රිලැක්ස් වෙන නිසා Facebook එකේ පොඩ්ඩක් බලනකොට මේ සිද්ධිය දැන් මේ යනවා. දැන් මේ පෝස්ට් දැන් හොගාලා ෂෙයා වෙනවා. මේ තමයි මේ කපල් එක තමයි මේ ඉන්නේ කියන එක. එතකොට දැන් ඒ වෙද්දි මං හිතන්නේ ගොඩක් වෙලාවට අත්අඩංගුවටත් අරගෙන තිබුණා නීතිය ක්‍රියාත්මක වෙලා තිබුණා ඒ දෙපළට. ඉතින් ඒක නිසා නීතිය ක්‍රියාත්මක වෙලා තිබුණට ඒ අයව නීතිය මගින් ඉදිරිපත් කරේ නැහැ සමාජයට. ඒක අපිට ඇත්තටම මේක වැදගත් මාස්ත්‍රකාවක් වෙයි බොහෝ වෙලාවට. මොකද එහෙම ඒ වගේ දෙයක් ඒ කියන්නේ රටේ කෙලින්ම මේක අසික්කිත ක්‍රියාවක්නේ. මේ වගේ දෙයක් මෙහෙම දෙයක් එළියට ආවට පස්සේ මේගොල්ලොන්ව නීතියට ගෙනල්ලා සමාජයට පෙන්වන්න ඕනේ. මෙන්න මේගොල්ලෝ තමයි මේක මේ කරේ කියන එක. මේගොල්ලෝ එහෙම කරන්නේ නැතුව අරගොල්ලොන් අත්තරංගුඩ අරගෙන රිලීස් කරා. ඒකෙන් උනේ අර පැත්තක හිටපු දෙන්නෙක්ව අසරණ වෙච්ච. එතකොට මම මගේ අතිනුත් මම නොදනුවත් මගේ අතින් මම අවංකවම කියන්න ඕනේ මම මේක පිළිගන්න ඕනේ මම මේ වෙලාවේ මමත් ඒ ඡායාරූපය ෂෙයා කරා. ඒ ෂෙයා කරේ මම දෙවෙනිදා උදේ පාන්දර තමයි. මම මට මතක හැටියට රෑ සාමාන්‍යයෙන් එකහමාරට දෙකට විතර තමයි මම ඔක ෂෙයා කරේ. يعني වෙන කෙනෙක් දාලා තිබ්බද? වෙන කෙනෙක් දාලා තිබිච්ච තමයි මම ෂෙයා කරේ. එතකොට ඒ වෙනකොට මේක මේ ෆොටෝ එක වෛරල් වෙලා ඉවරයි. WhatsApp එකේ, Instagram එකේ, Viber එකේ මේ හැමතැනම මේක ෂෙයා වෙනවා. හැබැයි කනගාටුවට කරුණක් කියලා කියන්නේ මේ මගේ මේ සුසික චමීර කියන චරිතයට ගහන්න කවුරු හරි හිතාගෙන මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේක දාලා තිනවා ලංකාවේ රජි ආයතනයක් ආයතන මගින් ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ රජි අපි සමාජ මාධ්‍ය ජාලාවල තියෙන වැරදි හොයන ආයතනයක තියෙන සමාජ මාධ්‍ය පිටුවකින් දාලා තිනවා මම තමයි මේක ඉස්සලම සෝෂල් මීඩියා දාලා තියෙන කෙනෙක්. ඒකට හොඳම උදාහරණ තමයි මගේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ඒකට ඒ අදාළ ඒ යුවල ඉතම බැගෑපත්ත ඉල්ලනවා ඒ දෙන්නකට එහෙම ඒ දෙන්න එකට සම්බන්ධ නැත්තම් බොරුවට ඒ පෝස්ට් දැනටත් මම කියන්නේ ෂෙයා කරන්න එපා කියලා. මම ඒකමයි කොන අරමල්ලි මම වට කතා කරේ මේක අපි දැනුවත් කරමු කියලා සමාජෙ. ඉතින් ඒ මගේ ස්ක්‍රීන්ෂොට් එකයි ඒ පොලිසිය දාපු පැමිණිල්ලයි ෂෙයා කරනවා මේ මට විරුද්ධව මම මේක සමාජ මාධ්‍යවල මුදා හරලා තියෙන්නේ එයාට විරුද්ධව මේක අපි නීති හමුවට ගියා කියලා. හැබැයි මම මේ පෝස්ට් එක දාලා තියෙන්නේ ඩවුන්ලෝඩ් කරපු වෙලාවත් මම නම්ගම් කැමති නම් මම කියන්නම් අදාළ පුද්ගලන්ට මම යව්වා. ඒ අයත් එක්ක වැඩසටහන කරපු අයට මම දැම්මා. ඒ මම පැහැදිලිවම කිව්වා මේක මම ඩවුන්ලෝඩ් කරේ සැප්තැම්බර් 2/12/58ට මම මේක දාලා තියෙන්නේ එකයි ගානට පාන්දර එළිවෙන්න. ඊට පස්සේ ඒ පෝස්ට් එකයි ඒ
මගේ ස්ක්‍රීන්ෂොට් එකයි ඒ පොලිසිය දාපු එන්ට්‍රි එකයි. කොපිය දාලා දිනවා රජේ විසින් පිළිගන්න මේ ගොඩක් අපිත් ආදරය කරන වෙබ්සයිට් වල. ඉතින් මේක ගොඩක් ලොකු පහත් ක්‍රියාවක්. ඒක ඔබ කියනවාද ඔබ මුලින්ම නෙවෙයි ඔබ මේකට සම්බන්ධයක් නැහැ කියලා. මම ඇත්තටම මේ වෙනකොට ඒ වෙනකොට මේ පෝස්ට් එක ෂෙයා වෙලා ඉවරයි. හැබැයි මම ඔබට ඇඟිල්ල දික් කරනවා ඔබ නොදැන හරි ෂෙයා කරපු එක වැරදි. මම පිළිගන්නවා ඒක. මම පිළිගන්නවා. මම ඒ වෙනුවෙන් තමයි මම මේ අද කතා කරන්නේ. අපි නොදනුවත් අපි සමාජ මාධ්‍යකරුවෝ විදිහට ඔයත් මමත් අපි හැමෝම සමාජ මාධ්‍යකරුවෝ. අපි එළි යම්කිසි වරදක් දකින්න නම් අපි ඒක සමාජයට පෙන්වන්න ඕනි. මොකද අපේ දිහා බලාගෙන හැදෙන පිරිස වැඩි. හරි. එතකොට මම අහන්න කැමතියි මේ විදිහට වැරදි නිවුස් එකක් ආවද ඔබ සමාජ මාධ්‍ය වල නැගිටිනවා ප්‍රශ්නයක් වුණා නැගිටිනවා. මේ වගේ දෙයක් ආවොත් මිනිස්සු මොකද මුලින්ම කරන්නේ? මේ යන ෆේක් නිවුස් වෙනේ මොකද හරි ක්‍රියාමාර්ගයක් තියෙනවද? ෆේක් නිවුස් කියන එක අද රජ වෙලා තියෙනවා. ඒකට තන වැඩිනේ. ඒක රහ වැඩි. ඉතින් ඒක නිසා මම හිතනවා මම මගෙනුත් අපි අපි හොඳ 100 ගණක් කරලා ඉවර 99 යම්ම කරලා අපි හොඳ 99 යම්ම කරලා එකක් හරි වැරදුනොත් ඒක තමයි ලීක් වෙන්නේ. හොඳ මම කියන්නේ අපි පෝස්ට් එකක් ෂෙයා කරනකොට බොහොම කල්පනාවෙන් මේ වෙනකොට දැන් අපිට ෂෙයා කරන්න වෙලා තියෙන්නේ. මොකද ජනමාධ්‍යයට වැඩිය අපේ සමාජ මාධ්‍ය කියන එක ප්‍රචලිත වෙලා තියෙන මේ ප්‍රමාණය වැඩි. හොඳ. ඉතින් ඒක නිසා මම පෞද්ගලික විශ්වාස කරන දෙයක් තමයි මමත් මෙතනින් එහාට රටේ තියෙන නිවුස් එකක්වත් දාන්නේ නැහැ. මොකද අපිට ඒකත් විශ්වාස කරන්න බෑ. දැන් අපි ওই පහන්තුඩාවේ සිද්ධිය අපි උදාහරණයට ගමුකෝ. හොඳම උදාහරණේ දැන් අර බඩල් කුඹුරේ බෙල්ල කප්පු ඒ බෙල්ල තාම හොයනවද? ඈ රත්නපුරේ මැණික්ගලට වෙච්ච දේ තාම මොකද උනේ කියලා කියනවද? අපේ රටේ ඇවිල්ලා අත්තරංගුවට ගන්නවා. අරගෙන මොකද්ද වෙන්නේ කියන එක සමාජගත කරන්නේ නැහැ. ඒක නම් නොකිය කියන්නේ මේ රටේ තියෙන මේ වෙලාවේ දෙන ප්‍රශ්න ටික අමතක කරන්නේ මේ අලුත් නිවුස් හදන්නේ. අනිවාර්යෙන්ම මේ වෙලාවේ මිනිස්සුන්ට කන්න ටික නැහැ වෙලාවට. කු බලන්න නිකමට කියලා බලන්න සීබිටමින් පෙත්තක් හොයාගන්න ෆාමසි කීකට යන්න ඕනද කියලා. මේ රටේ ප්‍රශ්න තියෙනවා. මේ රජයේ මාධ්‍ය විසින්මයි කරන්නේ මේවා. මම කෙලින්ම ඇඟිල්ල දික් කරනවා මේ මාධ්‍යයට. හරි. එතකොට දැන් ඔබ කියන විදිහට මේ සමාජ මාධ්‍ය වල වැරදියක් යනවා නම් මිනිස්සු විතර මොනවද මුලින්ම කරන්නේ? අපි ඇත්තරම මං කිව්වනේ ඒක දහස් වතාවක් විතර හිතන්න ඕනේ. කාරණාවක් ෂෙයා කරනවාද කියන එක. මම පහුගිය දවස්වල දැක්කා මං ඇත්තරම ගරු කරනවා මේ ගරු කරන කෙනෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අජිත් රෝහණ මහත්තයා කට කැඩෙනකම් කියනවා. මාධ්‍යට ආවොත් කියන්නේ ෆේක් නිවුස් ෂෙයා කරන්න එපා. ෆේක් නිවුස් සෑහෙන තියෙනවා. බොහොම කල්පනාවෙන් දාන්න බොහොම කල්පනාවෙන් දාන්න කියලා. ඉතින් අපිත් ওই නිවුස් හැමදාම බලනවා. ඉතින් කරුමේ කියන්නේ අපිත් මේකට අහු වුණා. ඒකයි වැඩි දියෙන්නේ. ඉතින් මේක හැදුවේ කවුද කියන එක අනිවාර්යෙන්ම අර මූණු නැති දෙන්න මේ පහන්තුඩාවේ හොයාගත්තා නම් මේක මූණු තිබ්බ එකක් එපා මේක හදන්න පෝස්ට් එක කොහොම හරි. මේක හදපු කෙනාව හොයන්න ඕනි. හදපු කෙනාව හොයලා එයාට දෙන්න ඕනි නිසි දඬුවම්. මෙයා තමයි මේක කරලා තියෙන්නේ. අනිත් එක තමයි ওই පහන්තුඩාවේ ප්‍රශ්නේදී අත්තරංගුවට ගත්තා නම් මේ මිනිස්සු සමාජගත කරන්න තිබ්බා. එහෙම වුණා නම් මේ මිනිස්සු තවත් චාටර් වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් ඒ යුවලට අනිවාර්යයෙන්ම ෂෙයා වෙච්ච එක නිසා ලොකු මඩ ප්‍රහාරයක් ලොකු තර්ජනයක් එල්ල වුණා. ඔව්. වුන් දෙනා ගැන ඔබට අනිවාර්යෙන් ඔබත් ඔවුන්ගේ සමාවගත යුතුයි. අනිවාර්යෙන්ම මම මේ වෙලාවේ වැඳලා සමාව ඉල්ලනවා ඒ මගෙන් මේ වෙච්ච අඩුපාඩුවට. මොකද අපි වැරද්දක් කරලා දිනනවා නම් මේ බය වෙන්න ඕනනේ. වැරද්දක් කළා නැත්නම් බය වෙන්න ඕනේ නැහැ. ඔබ වගකීමෙන් නැවතත් කියනවාද මේකේ මේ පෝස්ට් එක හදන්නේ ඔබ නෙමෙයි? මම නෙමෙයි හදන්නේ. මම නෙමෙයි හදන්නේ. මම හදනවා නම් මට ඇත්තටම මට හදලා දාන්න පේජ් එකකුත් නැහැ. ඔබගේ ඔබ දාපු කයක් ඔබ ෂෙයා කරා. මම දාපු දෙයක් මම ෂෙයා කරා. ඒ වෙනකොට මේක වෛරල් ගිහිලා තිබුණ සෑහෙන්න. මං ගාව ඒ වෙලාවේ ගියපු ස්ක්‍රීන්ෂොට් එහෙමත් තියෙනවා. ඉතින් මං වට ඒ ටික මං දෙන්නම්. ඔබට දැන් වෙලා තියෙන නීති ප්‍රශ්න මොනවාද? මට ඇත්තටම නීතිමය ප්‍රශ්න කිසිවක් නැහැ මේ වෙනකොට. මට යම් යම් මාර්ග වලින් ආරංචි වෙනවා මේ මම මේක හදලා සමාජයට දාපු නිසා මට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග යනවා කියන එක. ක්‍රියාමාර්ග කියන්නේ මේක CID එකට දාලා මේ ගැන විස්තර හොයනවා කියන එක. එහෙම හොයලා ඔව් ඔබ අනිවාර්යෙන් කියන්නේ නීති ප්‍රශ්න වලට යන්න සූදානම්ද? අනිවාර්යෙන්ම මම නොබියව මම කියනවා මම ඕන වෙලාවක මම පොලිසිය අදාළ මහත්වරුන්ට මං හිසනම ආරාචාර කරනවා. මොකද මේක අපිටත් හොඳයි. මොකද මේ අපිත්
සමාජයේ යම් කිසි මතයක් දරාගෙන මතයක් හදාගෙන අපිත් සමාජයේ වෙනුවෙන් යම් කිසි දෙයක් කරන පිරිසක්. ඉතින් මම හරිම කැමැත්තෙන් මම ඉදිරිපත් වෙලා මම කියනවා මම මේ කරේ නැහැ. අපිත් සහයෝගය ස්වේච්ඡාවෙන් දෙනවා මේ දේ මේ හොයන්න අනිවාර්යෙන්ම උදව් කරනවා. මුල් පෝස්ට් එක හැදුවේ නැතත් ඔබ අතින් යම් හෝ වැරද්දක් වෙලා තියෙනවා. ඔබ ඒක පිළිගන්නවා. ඉතින් මේ වැරද්ද තවත් ඉස්සරහට කරයිද මේ රටේ සෝෂල් මීඩියා තුලින් මේ වැරදි නිවුස් එළියට ප්‍රචාර වෙන එක නවත්තන්න. ඔබ කුමක් හෝ හඬක් නගනවාද? ඒ වෙනින් මේ බලන අයට මොකද ඔබට කියන්න තියෙන්නේ? මෙහෙමයි. ඔතන දෙපැත්තක් තියෙනවානේ. හොඳයි නරකයි කියන දෙකක් තියෙනවා. එතකොට අපි හොඳ පෝස්ට් එක මොකද්ද? වැරදි පෝස්ට් එක මොකද්ද කියන එක අපි දන්නේ නැහනේ. දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවානේ කොනාර. දැන් අපි හිතමු පහන් තුඩාවේ ප්‍රශ්නේ ආපු වෙලාවේ ඔයා දකින්න ඇතිනේ Facebook එකේ පෝස්ට් කොච්චර ෂෙයා වුණාද කියලා. අපිට හිතා ගන්න පුළුවන් වුණාද මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක? අවංකම දවස් 6ක් 7ක් විතර ගිහිල්ලා තමයි මම දන්නේ විස්තරේ හරියට මෙන්න මේකයි කියන එක. හොඳ. ඒ වගේ දැන් අපි හොඳම උදාහරණ කියන්නම්කෝ. අජිත් රෝහණ මහත්තයා අපි ගොඩක් ආදරය කරන එක්කෙනෙක්නේ. එතුමාගේ ෆොටෝ එකක් පහුගිය දවස්වල ෂෙයා වුණානේ. ඒ වගේම මමත් දැක්කා. මට දුක හිතුණා. එතුමා හොස්පිටල් එකේ බට දාලා ඉන්න ෆොටෝ එක මාත් දැක්කා. මට මාර විදිහට මට දුක හිතුණා. හොඳ. පිට රටක එකක්. මමත් ඒක අරගෙන දැම්මා මෝඩෙක් වගේ. ඒ කියන්නේ අපි අජිත් රෝහණ මහත්තයා දෙන ආදරය නිසා. තේරුණාද? ඉතින් ඒක නිසා මම ඒක අන්තිමට චෙක් වෙලා තිබ්බා. ඒකත් ඔය කියන පේජ් එකෙන්ම චෙක් වෙලා තිබ්බා. මට මැසේජ් එකක් ආවා, නොටිෆිකේෂන් එකක් ආවා. ඒක ෆේක් එකක් කියලා. මම ඒ වෙලාවෙ මේක ඩිලීට් කරලා දැම්මා. හොඳ. එතකොට අපිට හිතා ගන්න බෑ මේ කාගේ වැඩද මේවා? කවුද මේවා කරන්නේ කියන එක? මේවට නීති පද්ධතියක් හැදෙන්න ඕනේ රට තුල. නීති පද්ධතියක් හැදෙන්න ඕනේ. නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න ඕනේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ මේ ෆේක් පෝස්ට් හදන අයට. හොඳ. අර බුදු පිළිම වලට ගහපු ප්‍රශ්නෙත් ඕකනේ උනේ. සහරාන්ලගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. පහුගිය කාලේ මේ වගේ ඔය හරියට අපේ රටේ නීති පද්ධතියක් තිබ්බනම් මහ බැංකු මංකොල්ලයක් කියලාක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ රටේ මේ හරිය නීති පද්ධතියක් තියෙනවනම් ජනාධිපතිවරුන්ට අපහාස කරන්නේ නැහැ. හරිය නීති පද්ධතියක් තියෙනවනම් අපේ රටේ නීතියක් කියලා ගන්න නැහැ. හරි, ඉතින් හැමෝම ඉල්ලන්නේ මේ සමාජ මාධ්‍යවලට යම් හෝ විදියක රාමුවක් එක්ක නීති පද්ධතියක් ගේන්න කියලා. මොකද මේත් එක දහසක් ගණන් ජීවිත නාස්ති වෙනවා. සමහර කට්ටිය සිවිදිනසා ගන්න යනවා. ඉතින් මේ නිසාම ඔබෙනුත් ඉල්ලන්නේ කුමක් හෝ ෂෙයා කරන්න කලින්, කුමක් හෝ සමාජයට ලියන්න කලින් හිතන්න දෙපාරක්. ඉතින් මොහු වැරද්දක් කළා තියෙනවා. හැබැයි ඔය වැරද්ද පිළිගන්නව නැවත ඒක ඔහුවතින් වෙන්නේ නැහැ. ඉතින් මම කියනවා මොහු වගේම තමයි මේ බලන ඔබ සහ අපි හැමෝම. ඒ කියන්නේ අපි හැමෝම හරි කියලා කියන්න බෑ මේ වෙලාවේ. හැබැයි වැරද්දක් කරා නම් පිළිගන්න නම් ඔබටත් පුළුවන් පිළිගන්න. ඒ නිසා අදින් පස්සෙවත් රටේ මේ ෆේක් නිවුස් කියන දේ වැරදි පුවත් එළියට යවන එක නවත්තන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. මොකද ඒ දේ ඇතුලේ දුක් විඳින මිනිස්සු දහස් ගණනක් ඉන්නවා. ඒ වගේම තමයි සමහර විටක සිය දිනසා ගැනීමක් වගේ දෙයක් වුණොත් එතනින් එහාටයි කතා කරලා වැඩක් නැහැ කියන. අනිවාර්යයෙන්ම විශේෂම දෙයක් කියන දෙයක් තියෙනවා පොනර. මේ සමාජ මාධ්‍ය වලට විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඡායාරූප එක් කිරීමේදී බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ මේ පණිවිඩෙත් එක්ක. මොකද අදාළ සිද්ධිය උනේ නැති වුණත් ඔබේ ඡායාරූප එතනට යොදවලා හදන්න පුළුවන්. සමහර අය ඉන්නවා ඒ වගේ රස් ෆොටෝ දාන්න එපා කියන්නේ මේ තමන්ගේ පෞද්ගලික කියන්නේ ෆොටෝ එකක් දාන්න එපා කියන්නේ නෙමෙයි. දානකොට දෙපාරක් හිතන්න තමන්ගේ ප්‍රශ්නයක් වෙයිද කියලා. අනිවාර්යෙන්ම හිතන්න ඕනේ. මොකද මේක මෙතනින් ගියා ඇති. සමහර ලාට මේ මිනිස්සු දෙන්න වෙන මිනිහෙක් එක්ක බට් කරලා තිබ්බනම් මොකද වෙන්නේ? හස්බන්ඩ් ඇන් වයිෆ් නිසා හොඳයි කියමුකෝ මේ පෝස්ට් එක. කවදාමත් ස්වාම් පුරුෂය පිළිගනීද වයිෆ් වෙන මිනිහෙක්ට ගියේ නැහැ කියලා. يعني මේක අපි නොකියන පැත්තකුත් තියෙනවා. අපිට නොතේරෙන අපිට මිනිස්සු එකපාර නොහිතන පැත්තකුත් තියෙනවා. මම කියන්නේ බොහොම ස්තුතියි මේ ගැන ඔබ කතා කරාට. අසාධාරණයට මම හැමදාම විරුද්ධයි කොනාර. නැවතත් ඔබෙන් ඉල්ලන්නේ මේ ෆේක් නිවුස් මේ වගේ දේවල් එළියට දාන්න එපා. හොයලා බලන්න එකපාරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි තුන්පාරක්. මොකක් දෙයක් වුණාට පස්සේ ආය කරන්න දෙයක් අපිට හිතන්නවත් දෙයක් නැහැ. ඒක මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ රජයේ මාධ්‍ය පවා ඒක සිද්ධ කරනවා. ඉන්ද ඔබෙත් වකිමක් ඒ ගැන හරියට හොයලා බලන එක. බොහොම ස්තුතියි කතා බහට එකතුණාට. බොහොම ස්තුතියි. මට මේ මම මගේ ආරාධනාවකට මට අවස්ථාව ලබා දුන්නට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන හැමෝම. මොකද මේ කොනාර වගේ අය තමයි සමාජ මාධ්‍ය තුල බිහි වෙන්න ඕනි, උඩට එන්න ඕනි. ඉතින් අනිවාර්යයෙන්ම මේ වැඩසටහන බැලුවනම් ඔය subscribe button එක subscribe කරලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අර post එක ෂෙයා කරා වගේම අනිවාර්යයෙන් මේකත් ෂෙයා කරන්න. ඒක තමයි අවසානෙටම ඉල්ලන්නේ. බොහොම ස්තුතියි කොනාර වල්ලී.